ඡන්ද නීති කොපමණ වාහනවල තමන්ගේ පක්ෂයේ කැමැත්ත ගාගෙන යනවාද? ඡන්ද නීතිය තියෙන්නේ අපේක්ෂක ගමන් කරන එකේ විතරයි කොටිය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ආගමික උත්සවවලදී, ආගමික රැස්වීම්වලදී ධර්මයේ දේශනා කරනව ඇරෙන්න දේශපාලන කටයුතු කරන්න පුළුවන්. පූජ්‍ය පූජ්‍ය ගෞතමානන්ලා දේශපාලන අයිතිය තියෙන රැස්වීම්වල කතා කරන එක වෙනම දෙයක්. නමුත් උන්වහන්සේලාට කොයිලාවත් ධර්මයේ දේශනා කරන උත්සවයකදී එක් කරන්න බෑ. අපි ඒවට අනුගත වෙලා තියෙනවාද? ඊගාවට සංග්‍රහ කිරීම, රාජ්‍ය දේපල අයිතු පරිහරණය අපි ගණන් ගන්නෙම නෑනේ. රජයේ අය දේශපාලන කටයුතු කිරීම. දැන් අද අපිත් පැමිණිල්ල යව්වා මැද තරුණ සේවා සභාවේ වෙච්ච කාර්ය. සමහර ගුරුවරු කැන්වසින් යන එක පාසල් වේලාව තුළ, සමහර මණ්ඩගිල් දරින් ෆේස්බුක් පාවිච්චි කරන එක කාර්යාල පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඒගොල්ල බලා ගන්න ඕනේ වැරදි නම්. නමුත් දේශපාලන කටයුතු වල නිරත වෙන එක කාර්යාල වේලාව තුළ ෆේස්බුක් එක කරා ඒව වැරදි. ඒවට අපි අනුගත වෙන්නේ, අපි ඒව ගණන් ගන්නෑ. මොනවා හරි බෙදෙන එක බඩු බාහිර. ඇත්තටම මගේ අදහස ඔය බඩු බාහිර බෙදෙන එකත් වැරදි. බඩු විතරනේ දීමනා වැඩි කරන එක, ඔය ඡන්ද ගුණ්ඩු හැටියට පේන ඇදිරට පඩි වැඩි කරන එක. මම කියන්නේ ඒ වැඩි කරන කණ්ඩායමට නොදී ඉන්න කියලා. හරි, ඒකට විරුද්ධ අයට දෙන්න කියලා. හරි, තමන් කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. නමුත් තමන්ගේ ඡන්දය අලවි වෙනවා. අලවි කරන්න කාටවත් මිලදී ගන්න ඉඩ සපයන්නේ පා කියන එක අපේ රටේ ජනතාව දන්නේ නැහැ.